වසර 200ක් පැරණි රාජකීය උද්‍යානය. ශ්‍රී ලංකාවේ උද්භිත උද්‍යාන හතරෙන් ප්‍රධානම උද්භිත උද්‍යානය තමයි පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය. මෙහි භූමි ප්‍රමාණය අක්කර 147ක්. ඉංග්‍රීසි ජාතික ඇලෙක්සැන්ඩර් මූන් විසින් 1821 වසරේ තමයි මෙම උද්‍යානය ආරම්භ කරලා තියෙන්නේ. මෙහි ශාකා විශේෂයන් 4000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ලංකාවේ රජ කළ තුන්වන වික්‍රමබාහු රජුගේ රාජසභාව මෙම උද්‍යාන භූමියේ එකල පැවතුණි. මෙම භූමියේ විහාරයක්ද පැවති අතර 1815න් පසු ඉංග්‍රීසීන් විසින් ඒ විනාශ කර ඇති බව පැවසෙනවා. ලංකාවේ පළමු තේපැළ ඇතුළු පෞරාණික ශාක වර්ග රාශියක්ම මෙම උද්‍යානය තුළ දැක ගන්න පුළුවන්. වසරකදී සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් පමණ මෙම උද්‍යානය නරඹන්න පැමිණෙනවා. ඒ අතර වැඩිපුරම ඉන්නේ අගෝස්තු මාසයේ. උද්‍යානයේ දේශීය ශාක මෙන්ම විදේශීය ශාක වර්ග ගණනාවක්ම වගා කරලා තියෙනවා. ඒ වගේමයි අලුතින් නව ශාක වර්ග පිළිබඳව අධ්‍යයනයන් කරමින් සංරක්ෂණ කටයුතු සිදු කිරීමත් මෙහිදී සිදු වෙනවා. මෙහි තාල වර්ගයට අයත් ශාකා විශේෂ 200ක් පමණ පැවතුනද වැඩි දෙනාගේ ආකර්ෂණය දිනා ගන්න සමත් වෙලා තියෙන්නේ සීෂෙල්ස් ස්තූපත් වලින් රැගෙන විත් රෝපණය කරලා තියෙන දෙබිඩි පොල්ගස්. උද්‍යානය තුළ ඕකිඩ් සඳහාම වෙනු විශේෂ පරිශ්‍රයක් තියෙනවා. ලෝකයේ ප්‍රසිද්ධ ඕකිඩ් වර්ග රාශියක් මෙම උද්‍යානය තුළ පවතිනවා. රාජකීය උද්‍යානයේ මැදියේ අක්කර 4ක ප්‍රමාණයේ ප්‍රභූ කවයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක ටිකක් විශේෂයි. මෙම ප්‍රභූ කවය තුළ තියෙන්නේ දෙස් විදෙස් ප්‍රභූ පන්තියේ අය උද්‍යානය නරඹන්න ආවම හිටවපු සිහිවටින ශාක. මෙතන තියෙනවා වර්ෂ 1857 දී හත්වන එඩ්වර්ඩ් රජතුමා විසින් හිටවපු බෝගසක්. ඒ වගේම වර්ෂ 1891 දී රුසියාවේ සාර් රජු විසින් හිටවපු නාගසක්. වර්ෂ 1893 දී ඔස්ට්‍රියානු අධිරාජ්‍යය හිටවපු අශෝක ගසක්. වගේම වර්ෂ 1901 දී ජෝර්ජ් රජු සහ මේරි රජින විසින් හිටවන ලද සල්කාක. තවත් මේ වගේ සිහිවටන ශාක ගොඩාක් තියෙනවා. ඉහිතින් කියුවේ පැරණිම ශාක කිහිපයක තොරතුරු. උද්‍යානයේ පිහිටි දෙබිඩි පොල්ගස්, උණගස් එකතුව, මීවන උයන, කුතිම විල, ඕකිඩ් නිවස, කුළුබඩු උයන, ප්‍රභු කවි වගේ තැන් ගොඩාක් විශේෂයි. ඒ වගේම ප්‍රසිද්ධයි. මේවා හොඳ තත්ත්වයෙන් නඩත්තු කරගෙන යන්න ලොකු මහන්සියක් අරගන්නවා. අපේ රටට විදේශ විනිමය ලැබෙන තවත් එක් ස්ථානයක් තමයි මේ උද්‍යානය. ඒ සංචාරක ආකර්ෂණය නිසා. මේ තොරතුරු ඔයාලට වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු.